ජනපති මෙහෙවරක සත් දින මතකය. ජනවාරි 31 වෙනිදා ඉරිදා වියපත් කලාකරුවන්ට ආධාර පිණිස අරමුදලක් පිටවීමේ අරමුණින් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය මෙතනදී ගී ප්‍රසංගයක් පැවැත්වුවා. යුග යුග හදරෙන්දි ගී නමින් පැවැත්වුණු මේ ප්‍රසංගයට ප්‍රධාන ආරාධිතය ලෙසින් කරු ජනාධිපතිතුමන් සහභාගී වුණා. එහිදී සුවිශේෂ සිද්ධියක් වුණේ ජනාධිපතිතුමත් පණ්ඩිත් අමරදේවයන් ඇතුළු පිරිස සමග ගී ගායනයට එක්වීමයි. පෙබරවාරි පළමුවනදා සඳුදා ශ්‍රී ලංකාව නව තොරතුරු තාක්ෂණයේ විප්ලවීය ගමන් මගකට අවතීර්ණ වෙමින් සිටිනවා. එහි නවතම පියවර මෙදින ජනාධිපති මන්දිරයේදී සනිටුවන් කෙරුණා. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව දත්ත මධ්‍යස්ථානයට මුල් කළ තිබීම ජනාධිපතිතුමා විසින් සිදුකිරීමත් සමගයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් තාක්ෂණයෙන් මුල් කලක් තිබුණේ මේ සමගයි. පෙබරවාරි 2 වෙනිදා අඟහරුවාදා ත්‍රිකුණාමලයේ නාවික හා සාගර විද්‍යාපීඨයේ 53 වන බඳවා ගැනීමට අයත් මන්ත්‍රි නිලධාරීන් 81 දෙනෙකු අධිකාරියට පත් කිරීම සහ විසිරියාමේ පෙළපාලිය මෙදින පැවැත්වුණා. උත්සවයට පැමිණි ජනාධිපතිතුමා නාවික හමුදාව උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබුවා. දක්ෂතා දැක් වූ මන්ත්‍රි නිලධාරීන් 5 දෙනෙකුට අසිපත් පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. පෙබරවාරි 3 වෙනිදා බදාදා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැසීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙදින පසරුවේ පැවැත්වුණා. උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාට ලක් වූ නිවාස සඳහා වන්දි ලබා දීම කඩිනම් කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා. පෙබරවාරි 4 වෙනිදා බ්‍රහස්පතින්දා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකාවේ අභිමානවත් නිදහස් දිනය මෙදින පෙරවරුවේ ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අති උදාරවත් ලෙස සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. ජාතික නිදහස් උත්සවයට සපවෙනි ජනාධිපතිතුමාට ත්‍රිවිධ හමුදා උත්තමාචාර්ය පිරිනමීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. අපිට පසුව නිදහස ලබාගත් ලෝකයේ බොහෝ රටවල් සිය රට තුළ ජාතීන්ගේ සමගිය සංහිඳියාව ආගමික සමගිය භාෂාමය සමගිය ඒ සියල්ල තුළ පුළුල් සංහිඳියා පිළිවෙත් ශක්තිමත් කරමින් රාජ්‍ය පාලනයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ සමාජ ප්‍රතිසංස්කරණ කළ නිසා ඔවුන් අද ප්‍රබල ජාතීන් ලෙස දියුණු වෙමින් ඉදිරියට ගොස් තිබෙනවා. අද 68 වන නිදහස් දිනයේදී ප්‍රධාන මහජන සේවකයා විදිහට සේනාධිනායකයා විදිහට ජනාධිපතිවරයා විදිහට මා මුළු මහත් ජාතියට ප්‍රතිඥා දෙනවා සහතික කරනවා මේ සියල්ල ඉටු කිරීමේදී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් රට තුළ ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කරන්නේ රජයේ ගෞරවය ත්‍රිවිධ හමුදාවල ගෞරවය මුළු මහත් ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරගෙන එම ප්‍රශ්න විසඳීමට අපි රජයක් විදිහට සාමූහිකත්වයෙන් පොදු බවෙන් මුහුණ දෙන බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා අදවන් දිනක අපේ සිත්හි අපි ධාරණය කළ ගත යුතු වෙනවා. අපි අභිමානවත් ජාතියක් ලෙස අභිමානවත් රාජ්‍යයක් ලෙස ලෝක සිටියමේ සටහන් වෙන්නට අප සෑම කෙනෙක්ම ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය. මා විශ්වාස කරනවා මුළු මහත් ජනතාව ප්‍රමුඛ සෑම කෙනෙක්ම ඒ සඳහා අදිෂ්ඨානශීලීව කටයුතු කරන බව. පෙබරවාරි 5 වෙනිදා සිකුරාදා
දෙදහස් දහසය නව නෙපෙවුම් ජනාධීපති සම්මාන ප්‍රධානොත්වය මෙදින පෙරපුරුවේ ජනාධීපතිතුමාගේ ප්‍රධානත්වෙන් ජනාධීපති කාර්යාලයේදී පැවැතුුණා. රටක් ජාතියක් ලෙස ඉදිරියට යාමට නම් අපේ නිපෙවුම් සඳහා ඉහළ අගයක් ලබාදීතු බව ප්‍රධානොත්වේ තෙක්වමින් ජනාධීපතිතුමා ප්‍රකාශ කළ. ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ නිමිත්තෙන් ජනාධිපතිතුමා විසින් සම්ප්‍රදායනුකූලව පිරිනමනු ලබන භෝජන සංග්‍රහය මෙදින දහවල් ජනාධිපති මන්දිරයේදී පැවැතුණා. මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතින් පිරිසක් මෙම භෝජන සංග්‍රහයට එක්ව සිටියා. දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ කොස්පෙළ ලක්ෂ පහක් සිටුවීමේ වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපතිතුමා මෙදින කොළඹ දිස්ත්‍රික් කොස්පෙළ රෝපණ අවස්ථාවට හෝමාගම කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේදී සහභාගී වුණා. ප්‍රථම කොස්පෙළය ජනාධිපතිතුමා විසින් සිටවනු ලැබුවා. පෙබරවාරි 6 වෙනිදා සෙනසුරාදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ඉන්දීය විදේශ අමාත්‍ය සොස්මා ස්වරාජ් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණේ මෙදිනයි. ජනාධිපති නිල නිවසේදී මේ හමුව සිදු වුණා. ජනපති මෙහෙවරක සත් දින මතකය.